අරහතුෝ සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධා සම්පන්න කාරණික පිනතුනි හැම කෙනෙක්මුතුම් සද්ධර්මශ්‍රවනය සඳහා සූදා නම්බන මොහොත ලොවතුරාව සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල. එවතුම් සද්ධර්මසාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දෙනාම මේ මොහොතෙදදි සූදානම් වන්නේ. සවනීය දේශනාමාලාවෝස්සේ සූත්‍රධර්මයක් ආශ්‍රය කරගෙන, ධර්මකාරණාවන් පිළිබඳව අප සාකච්ඡා කරන්නට ඒ දෙන්නේ. ඇතින් මෙවනත් සවනය වැඩ සටහන තුලදදි අපි සූත්‍ර ධර්මයක්න් ආශ්‍රය කරගෙන දහම් කරුණු කිහිපයක් පිළිබඳව හඳුනාගන්නටයි අදහස් කරන්නේ. මජම නිකායිහි බොහොම අපූරු සූත්‍රයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සූත්‍රයහි නම අනංගන සූත්‍රයේ. ඉතිං අංගන කියනොට කෙස් බොහුමිය නැතිනම් කෙස් ධර්මයන්ට හිතක් හිත වූ ප්‍රදේශය. එතුට මේ කෙලෙස් බොහමියට නොව තත්ත්වයේ තමයි අනංගන කියන වචනය තුළින් හඳුන්න්න. ති දවසක් සැරුත්තරන් වහන්සේ භික්ෂන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂන් වහන්සේලාට මේ කාරණාවන් පිළිබඳව සහිපත් කරනවා. දුට චත්තාරෝ මේ අවුසෝ පුද්ගල සන්තෝ සංවිජමානෝලෝ කස්මිින් ඇවැත්නි මේ ලෝකෙහි මේ පුද්ගලයින් හතරදිනෙක් විද්‍යමාන වෙනවා. කවර හතරදිනෙක්ද. ඉදහවසෝ ඒකච්චෝ පුග්ගලෝස් සංගනෝව සමානෝ අතිමේ අජත්තං අංගනති අතාභුතන් න්පජානාති. එක පුද්ගලෙක් තමන්ගේ මනස තුළ සංගනව.සාංගනව කෙළකන්නේ කෙලෙස් ධර්මයන් උපදින බව පිළිබඳව ඇ කෙස් ධර්මයන් පවතින්නට උපදින්නට ඉඩ ඇතිව. අත්තිම අජත්තං අංගනති, අතාබුතන් න්පජානාති, තමන්ගේ හිත තුළ, කෙස් ධර්මයයක් බලවත්වගේ කෙලෙස් ධර්මයන් පවතිනවායයි කියලා දන්න නැහැ. එතකට ඒ කෙලෙස් ධර්මයන් පවතිනවායයි කියලා නොදන්නාකම නිසා ඒ පුද්ගලයක් ප්‍රමාදීවවාසය කරනවා එහෙම පුද්ගලයෙක් මේ ලෝක තුළ ඉන්නවා. එවගේ තව පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාසාංගනුව තමන්ගේ හිතේ කෙලෙස් හිත බව පිළිබඳව දැනගෙනම අත්මේ ජත්ත අංගනන්ති තමන්ගේ හිත තුළ කෙලෙස් බොහමිය පවතිනවා ඇතිනම් බලවත්ව ගිය කෙලෙසයම් පවතිනවා කියලා යතහා භූතම් පජානාති ඇති සභාවය පිළිබඳව තේරුම් අරගෙන න්න මේ තමයි දෙවැනි පුද්ගලයා පලනි පුද්ගලයා තමන්ගේ හිතේ බලවත්ව කෙලෙස් පවත්වනවා තමන්ගේ හිතේ බලවත්ව කෙස් තියන බව පිළිබඳව දන්නේන දෙ පුද්ගලයා තමන්ග හිතේත් පවතිනවා බලවත්ව හැබයි එයා දන්නවා තමන්ග හිතේ බලවත් ලෙස කෙලෙස් පවතිනවා කියලා තුන්ගනි පුද්ගලයකින්න්නො යාග හිතේ කෙලෙසංගන අඩුයි එතකොට කෙලෙසයන් ප්‍රතියෙන ඉඩකඩ අඩුයි හැබැයි ඒ පුදගලයා දන්නේනය තමන්ගෙ හිතේ කෙලෙසියන් අඩුයි කියලා හතරවෙනි පුද්ගලය තමන්ග හිත කෙලෙසයන් අඩුයි ඒ පුද්ගලයා දන්නවා තමන්ග හිතේ කෙලෙස් තර්මයයක් අඩුයි කියනෙ පිළිබඳ. මෙ මේ පුදගලයෝ හතර දෙනෙක් මේ ලෝකයේ තුළ විද්‍යමාන වෙනවා. එතුකොට සාට සරයුත්තරන් වහන්සේ දේශනා කරනවා භික්‍ෂූන් වහන්සේලාට ඇවැත් මේ පුද්ගලයන් හතර දෙනාගෙන් පළමු පුද්ගලින් ඒයන්නේ තමන්ග හිතේ දැන් පළමු පුද්ගලෝ දෙන්නේෙක් කතාරලානීම කද තමගි හිතේ කෙස් තියනවා එක කනෙක් කෙලෙස් තියන බව දන්නේ නැහැ තමන්ගි හිතේ කෙස් තියනවා පුද්ගලය පුදගලයා කෙ තිය බව හොඳින් දැනගෙන න්නවා. මෙන්න මේ පුද්ග පුද්ගලයන් දෙදෙන අතරින් හීනවන පුද්ගලයා හැටට පහත් පුද්ගලෙක් හැටියට හමත් නැතිනං ශ්‍රේෂ්ට නොවූ කෙනෙක් හැටියට දක්වනවා තමන්ගේ හිතේ කෙලෙස් අංගන සහිතව හැබැයි තමන්ග හිතේ කෙලෙස් අංගන තියනවා කියන එක පිළිබඳව නොදන්නවනං අන්නේ නොදන්නා කෙනාව හදුන්වනවා පහත් පුද්ගලයක් හැතිට පුදගලයි දෙද නා අතරයම් ශ්‍රේෂ්යකින්නව න තමංගිහිතේ කෙලෙස් තියව කෙලෙස් තියන බව දන්නවනන් දැනුවත් නං එන්න ඒ පුද්ගලයා හඳන්නනවා ශ්‍රේෂ්ඨ පුද්ගලේ කැටට. එදෝට කෙනෙක් තමංගිහිතේ කෙලෙස් පවතින කියන එක පිළිබඳව දන්න නැහැ තම කෙනෙක් තමංගිහිතේ පවතින කෙලෙසියම් පිළිබඳු දන්නවා. එනම් තමංගිහිතේ කෙලෙස් තියන කියල දැනගන්න පුද්ගලයා දන්න හඳුරන කෙනා ශ්‍රේෂ් පුද්ගලයේ කැටියට හඳුන්නනු ලබන. එතකට පුද්ගලයන් දෙදර එකන තමංග හිතේ කෙලෙස් නැහැ කෙස් අඩුයි කෙලෙස් අඩු බව ඔහු දන්නේ නෑ ගෙහිතේ කලෙස් අඩුයි තව පුදගලයකිින් නොහු කෙස් අුබව දන්නවා. මේ පුද්ගලයෝ දෙන්නා තරින් හී නයි තමංගි හිතේ කෙලෙස් අඩුයි ඒ අඩු බව පිළිබඳව තේරුම් නොගන්නා පුද්ගලයා ඔහු හීන පුද්ගලය කැටියට සඳහන් කරනවා. ඒවගේම තමන්ගගේ හිතේ කෙලෙස් ධර්මයන් අඩුයි අඩු බව දැනගෙන ඉන්න කෙනා. මේ දගලයායන් දෙදෙනනා තුරින් ශ්‍රේෂ් හෙක්ැටියට සරයුත්තර හසේ දේශනා කරනවා. පිනතුන ඇයි මේ දේශනාව මේ විදිහර කරන්නේ. ඇයි කෙනෙක්ෙස් සහිතව කෙනෙක් ්‍රේෂ්ට වෙන්නේ ඇයි කෙලෙස් රහිතව කෙනෙක් ්‍රේෂ් නොවන්නේ කෙනෙක් ්‍රේෂ්ට වෙන්නේ මකද මේකට තියෙන හේතුව. පිනතුන තමන්ගේ හිත තුළ බලවත්ව යන කෙලෙස් සංගන තියෙනවා කියලා කෙනෙක් දන්න නැතුව ඉන්නවානම් ඒ පුදගලයාට කවදාවත් පුළුවන්කමක් නැහැ තමන්ගේ වර්ද නෙවැරදි බවට පමණවා ගන්නට. තමන්ගේ සිත තුළ පවත්නා වර්ද නැවත නිවැරදි කරගන්නවා කියනෙ එකට ඔහුට ඉඩකඩක් ඇත්ති නෑ මොක දඔහු දන්නේ නෑ තමන්ගේ හිත තුළ එම කෙලෙස් ධර්මයන් උපදිනෝහෝ තමන්ගේ හිතතුළ එහ කලෙස් ධර්මයන් පවතිනවා කියන එක පිළිබඳ ඔහු දන්නේෙ නෑ ඔහු කෙලෙසියන් හඳුනා ගැනීමට තරම් දක්ෂ පුද්ගලයෙක් නෙම. එසා කලෙසයන් හඳුනාගන්නට තරන් දක්ෂ පුදගලයෙක් නොවන ඔහු කෙලෙස් සහිත වූ මනුසිම්ම අකුසල සම්ම ස්ත්‍රෝ මනසිං යුක්තම කලුරිය කරනවා ඔහු ඒ හේතු කරගෙන ඒ කාන්තයෙන් දුකටම පත්වෙනවා අන්නේ නිසා තමයි ඒ පුද්ගලයා හහිනයි කියලකිවේ. යම්කිසි කෙනෙක් තමන්ග හිතේ කෙස් ධර්මයක්න් උපදිනකොට කෙස් ධර්මයන් පවතිනකොට තමංගෙහිතේ කෙලෙස් උපදින බව ධර්මයන් පවතිනවා කියනක පිළිබඳව දැනුවත්ව ඉන්නවන. තමන්ගිහිතේ බලවත් කෙලෙස් තියෙනවා කියලා දන්නවන්න. අන්නේ තමන්ගෙහිතේ බලවත් කෙලෙස් තියෙනවා කියලා දැනගන්න ඒ පුද්ගලයට තමන් හිතේ බලවත් කෙලෙස් තියෙනවා කියලා දැනගන්න ඒ පුද්ගලයට යම් කිසි දවස ඔහුට පුළුවන්කම ලැබෙනව බලවත්වගේ කෙලෙසයම් දුරු කරගන්න. හොදහ ඒ දන්න නිසා එක බලවත් කෙලේසයක් හොඳ නැති දෙයක් කියලා හඳුනාගන්න නිසා ඒ පිළිබඳව අවබෝධයක් තියෙන නිසා ඔහු නිරන්තරේෙන් උත්සාහවත්්‍යෙනවා තන්ගේ සිතෙහි පවතින ඒ කෙලේසේ දුරකරගන්නට ඔහු නිරන්තරයෙන් උත්සාහවත්වෙන. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. එනිසා ඔහු යම්කිසිදින තමන්ගේ හිත පාරි ශුද්ධත්වයට පත්කරගෙන, කෙලෙස් ධර්මයන් දුරුකරගන්න තැනට පත් කරගන්නවා. කෙලෙසයන් හඳුනාගන්නා වූ පුද්ගලයෙක් වන බැවි. අන්න නිසා තමයි මේ පුද්ගලයන් දෙෙන තුරෙන් ඒ පුදගලයා ශ්‍රෂ්ට පුද්ගලයෙක් බවට පත්වෙෙන්නේ එතුවට පින්නතුන අපි ලෝකයේ දිහා සාමාන්‍යයෙන් බලනකොට අපිට මේ පුද්ගලවාර්ග දෙක ප්‍රධාන වසයෙන් හඳුනාගන්නට පුළුවන් කමතිය සමහර කෙනෙක් තමන් ගිහිතේ කෙලෙස උපදිනවා බලවත් කෙලෙස හැබැ ඒ බලවත් කෙලෙස් ධර්මයන් බලවත් කෙලෙස් ධර්මයන්විදිහට දකින්නට තරං ප්‍රඥා ෝචර බවක නැහැ ප්‍රඥා සම්පන්න බවග නැහැ.ඒ හේතු ඔවුන් ධර්මය තුළ තියන්න නොදැනුවත්කම තවන්ගේ මනස පිළිබඳව තියෙන අනෝබෝධය මෙහේතු නිසා ඔවන්ට නිවැරදිව කුසලා කුසල ධර්මයන් ිනිශ්චය කරගන්නට බලුවන්කමක් ලැබෙන්නේ නෑ එනිසා තමයි ගොඩක් වෙලාවට අපේ ජන සමාජය ඇතුළේ සමහරු අකුසල ධර්මයන් වල නැවත නැවත රැඳී සිටින්නේ පිළිබඳව තමන්ගේ මනසිං තමන්ට කරන අපවාදයක්වත් නැතිව. සාමාන්‍යයෙන් සභාවයම අකුසලයක් කරනකොට මනස අපවාද නගනවන අකුසලයක් කියලා දන්න කෙනාට මම කරන්න හොඳ දෙයක් නෙමේ මේ හොඳ නැති දෙයක් කියලා තමන්ට මන සපවාද කරනවා ප්‍රවාදයට නගනවා. එතුකොට අන්න ඒ දේ හේතුවක් බවට පත්වෙනවාන ඔහුටේ වරදි නැවත නිවැරදධ කරා එළඹෙන්න්නට නිවැරදිගන්නට ඔහුගේ වරද ඇවත සකස් කරගන්නට හේතුවක් බවට පත්ත. හැබැයි මේ වරද වරදක් හැටියට නොදන්න කෙනා තමන්ගේ හිතේ තියන කෙලෙසේ කෙලෙසයක් හැටියට නොදන්න කෙනාඒ සාමාන්‍යෙන් ලෝකකි ජීවත්ව වන කොට මිනිස්සුන්ගි හිතේ කොහොමත්තුවයි දේවල් උපදිනවා දේවල් සාමාන්‍ය දේල් ඒක තමයි මිස්කම කියලා කියන්නේ මෙවිදියට එක වරදක් හැටියට නොදැන ඒ වරද සාධහරණය කරණය කල්ලා තියාාගත් හම නමකද වෙන්නේ එයා සිද්ධ කරන ඒ වරද නිසා එයාට කවදාවත් ආතින් සංවරයකට පත්වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑමොක දොහු වරද වරද හැටියට තේරුම් ගන්න බවක නැති නිසා. ඇති වරද වර්ද හැටේට තේරුම් ගන්න බවක් නැතිව ඔහු වරද තුළම ගැලී සිටින කෙනෙක් විදිහට ඉඳලා ඔහු මරණයට පත්තෙන්න්නට සිද්ධ වෙන නැතින ඔහු මරණය කර යන වරද හි ජීවත් වෙන කෙනෙක් විදිහත. එක තාම දුක්ඛිත තත්වයක් ප්‍ර්ඥා සම්පන්න. මනුස ජීතයක් ලැබිල තමන්ගේ තියන කෙලේසය තේරුන් ගන්නට අංගනයන් තේරුන් ගන්නට ඇති නොහැකියාව.ඉතින් ඊට ඩ ගොඩක් ශ්‍රේෂ්ඨයි කෙෙ සංග කෙලෙ සංගනයන්න කෙළ දැනගන්න එක. ඔහු සමහරවිත වැරදි කරනවා වැරදි වෙන ඔහ අති හැ ොහ දන්න හු නසතු තියන කෙ සංගණයන්ගේ සභාවය පිළිබඳ. එම දැනගැනීමත් එක් ඔහුට ඔහුගේ මනස්සු උපවාද කරනවා කෙලෙසයක් මේ වර්දක් කියන බවිං. හට හොට ලුවන් කම ැබෙනවා ඒ කලේසයෙන් ඒ වරදිින් නිදහස් වෙන තැනට ඔහුගේ මනස්ස පත්කර ගන්නට හොට පුළුවන් කමතියනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ කෙලෙස් අංගන රහිත බවට තමයි අප අපේ මනස පත්කරගන්න ට ඕනේ. ඉති මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයයා බවට පත්තිනවා මේ පුද්ගලය දෙන්න අතරින් කෙලෙස් සංගන තමන්ග හිතේ පවතින කෙලේසයම් පිළිබඳව දැනගන්නා වූ පුද්ගලය. පුදගලයෙකින්න මන්ගේ හිතේ කෙස් ධර්මයන් අඩුයි කෙස් ධර්මයන් ගොඩක් දුරට නැහැ. හැබැයි ඒ පුද්ගලයා තමන්ගේ හිතේ කෙලෙස් අඩු බවදන්නි නෑ. එතකොට තව කෙනෙකින්න අයා කෙස් අඩුයි හැබැ අඩු බවතරු අරගන්නවා මේ පුද්ගලය දෙන්නා අතරින් කෙස් අඩුයි අඩු බවදන්නේ නැති කෙනා හිීනයි පහත් කෙෙස් අඩුයි අඩු බව දැනගන්න කෙනා ශ්‍රේෂ්ठයි ඒ පුද්ගලයා මේ පුද්ගලයන් දෙදන තුර විශිෂ්ටය සම්මයි ඒට හේතුව තමයි කෙනෙක් කෙලෙසේ අඩුයි කෙලෙ සංගන නැහැ බලවත්තගේ කෙලෙස් නැහැ ඇබයි කෙලෙස් නැති බව දන්නේ නැති කෙනාමකද කරන්නේ. එතකොට ඒෙනා නැවත තමන්ග හිතේ කෙලෙේසේ අඩුයි කියලො එකකවත් තේරුම් ගන්නන්නේ නැතිහම නිසා නැවත නැවත කෙලෙ සුපදින්නට පුළුවන් බය සහිත භූමි ඇසුරු කරනවා. කෙලෙ සුපදින්නට පුළුවන් කෙලෙස් ධර්මයන් හටගන්න හිත කෙලෙේසේ බලවත්වන සීමාවට ගිහිල්ලා සීමාව ඇසුරු කරන්නට පෙළඹෙනවා. ඒ තමන් දන්න තමන්ගතේ කොච්චර දුරට කෙස් ධර්ම අඩුයිවිද කියලද ලෝකෙ සාමානය සභාවිකවම කෙලෙස් ධර්මයන්ගේෙන් පීඩා නොවිදින මනස් සැති පුද්ගලයෝ බොහෝකොට ඉන්නවා හැබැ ඒඒේපිබඳ හුදන්නන්නේ ඔහු හිතද මේ කෙස් ධර්මයන් එප සමන වෙලා තියෙනවා තුන බවට පත් වෙල තියෙනවා කියන එක පිළිබඳ දන්නන්නේ නැතිවන හමදවෙන්නේ. ආපහර කෙස්සූපදින්නට බොහමිය ඇසුරුරන්න පටන්ගන්න? ලයා නමිත්‍රශ්‍රයේ සදධර්ම ශ්‍රවනයගේ පැතිවලට නැවත යොමු වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයෙන් ඇත් තිෙනවා එතට ආපහුවර කෙලෙස් සංගෙන උපදින්නට වර්ධනය වෙන්නට සුදුසු භූමිය නිර්මාණය වීම තුළ බලවත් කෙලෙේසියන් උපදෝගන්නවා. එතකොට ඔහුටඒ කෙලෙසියෙන් මිඳන්නට බැරුව ආපහු වැරදි සහිත කෙනෙක් බවට පත්තලහු මරණය කර ගමන් කරනවා. අන්න ඒනිසා තමයි ඒ පුද්ගල හීන පුද්ගලේ කැටියට දක්වන්නේ. ෙ මන්ගේ හිතේ කෙලෙස් සංගන නැතුව කෙසංගන නැතිබව තේරුම් ගන්න. නංඒ පුද්ගලයා ශ්‍රේෂ්ටේක් මොදේ පුද්ගලයා දන්නවා. තමන්ගේ මනසා අරතනකට පත් නොවී ඉරියට ඉදිරියට තියන දේවල් සිද්කරෙන ආයතුයි කියනක පිළිබඳව දන්නට මේ පුද්ගලය හතරනෙක් ලෝකේතුල විද්‍යමානයි. එහනම් පින්නතුනනි අපි අපේ මනසතුළ පවතින උපදින කෙලේසියන් පිළිබඳව සහ ඒ කෙලේසයන්ගේ තිබෙන සභාවයන් පිළිබඳව තේරුම් අරගැනීම. අවබෝධ කරගැනීම ඉතාම වැදගත් වෙනවා. බොහෝකොට බොහෝ දෙනෙක් තමන්ගේ හිතේ පවතින කෙලේසේ දකින්නට තරං ප්‍රඥාවන්ත වෙන බොහෝ අවස්ථාවල අඩුයි. ඒ නිසාම කෙලේසය ප්‍රාණය කරගැනීමට තියෙන ඉඩහඩත්තඩුයි. බොහෝ අවස්ථාවලද තමන්ගේ තියන කෙලේසයක් පිළිබඳව තව කෙනෙක් පැදිලි කරලීමක් කරනවා නං ඔහුත් සමගත් කෝපගන්නවා විනා, මන්ගේ තිබෙන මානසික ස්භාවය පිළිබඳව නැවත කල්පනා කරල බලන ප්‍රතිසතය ඉතාමත් අඩුයි. එනිසා අපි තේරුම් ගන්න ටඕන කෙලෙසංගනයක් කියන්නේ මොකක්ද මේ කෙලෙසංගනය යෙදෙන්නේ කොහොමද මොදීදේ අපි ජීවිතය තුළ අපි තේරුම් අරගන්නට අවශ්‍යයි. ඇති මෙන්න මේ පිබඳව තේරුම් ගන්න කොට අපට ඒ සඳහා කෙනෙකුගේ මනස තුළ පවතින ඒ සංකිලේසිය ධර්මයන් පිළිබඳව හඳුනාගන්න පුළුවන්ක. වටිනා සූත්‍රයක්ගේ මජ්ජිමනිිකායෙම අපිට දකින්න පුළුවන් කම ැබෙනවා වත්ත උපම සූත්‍රයේ. වත්තූපම සූත්‍රයේ තුළදී වස්ත්‍රයක් උපමා කරගෙන දේශනාවනම සූත්‍රය ඇතු ලෙදි භාගතුන් වහන්සේ දේශනා කරනවාමහන්නේ අම්කිසි විදිහකින් සයතාපි භික්කවේ වත්තාන් සංකිිලිට්ට මලක්ගහින මලක් ගහිත එතට කිලොටු සහිත අපිරිසිදුවෙච්චි යම්කිසි වස්ත්‍රයක් තියෙනවාවනං යම් කිසි කලෙක් මේ වස්ත්‍රවලට පාට පඩුපවන පාටකවන මනුස්සේක් මේ වස්ත්‍රය අරගෙන ගිහිල්ල එයා මේ නිල්පාට හරි කහපාට හරි යම් කිසි වර්ණයක් මේ වස්තයට පොවන වනං එතකොට ඒ වර්ණය ප්‍රභාශවරවර්ණයක් බවට පත්තෙන්නේ නෑ ඇයි අර වස්ත්‍රය කෙලුටුයි ඒ වස්ත්‍රය ප්‍රභාශ්වර වර්ණයක් ගෙනල්ල දෙන්නට තරන් සුපිරි සුදු බවක් නැහැ කුණු ගෑවිල තියෙන්නේෙ තිඒ කුණු පැල්ලමා දී දේවල් නිසා ඒ වස්ත්‍රීහිතියෙන අපිරිසිදු බව නිසා ඒ වස්ත්‍රය දුරුවර්ණ වූවක් ලෙසම පෙනවාොමිසක කවද අවස්වර්ණ වුවක් බවට පයන්නේ නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක මොකක්දේකට හේතුස් අපිරිසිුදු නිසාතමයි එහෙම වෙන්නේ. ඒවගේම යම්කිසි විදිහකින් යම් කිසි පුද්ගලයෙක් එක පඩුපෝන තැත්තෙක් වස්ත්‍රයක් කරගෙන බොහම පිරිසසිදු වස්ත්‍රයක් අරගෙන ගිහිල්ලා පිරිදු වස්ත්‍රේට පඩුපෝනව පාට කවනෝ. එතුවට මේ පඩුපෝන කොට මේ වස්ත්‍රේයට නිල්පාට හෝ, කහපාට හෝ, රතුපාට හෝ තමන් අභිමත වර්ණයක් කැවීම සිද්ධ කරනකොට. අන්නේ වස්ත්‍රය ඉතාමත් පිරිදු වස්ත්‍රයක් විදිහට දකින්නට හඳුනාගන්නට පුළුවන් කමති නවා එකට හේතුව තමයි ඒ වස්ත්‍රයේ පිරිසුදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමේම භික්කවේ චිත්තා සූපක් කිලේසං. එතකට මහන්්‍යයන්නේ ඒවගේ හිත උපක් කිලෙසයන්ගෙන් කෙලොටුනං. ඒ ඒ හිත කවදාවත් ප්‍රභාශ්වර හිතක් පවට පත්කරන්නට පුළුවන් කමක් ඇත්තේ. නෑ. එතුකට හිත කෙසෙන්නේ මොනාගෙන්ද කියන එක පිළිබඳව භාගතුන් හසේ දේශනා කරනවා. එතුකට දේශනා කරනකොට මොනා හිත කෙලෙසන ධර්ම. අභිද්‍යා විසම ලෝභ හෝ, අබිද්‍යාව නැමති විෂම ලෝභය. අභිද්‍යාව කියල කියන්නේ සාමාන්‍ය ලෝභතත්වේ නෙමේ අභිද්‍යාව කියල කියන්නේ. විෂමහූ ලෝබය එකඇ සාමාන්‍ය මට්ටම ඉක්මවා යන විෂම මට්ටමක පවත්න වූ ලෝබය බලවත්වගේ ලෝබය තමයි අභිද්‍යා කියල කියන්නේ. සාමාන්‍යයෙන් ලෝක ජීවත්ව වෙන මිනිස්සුන්ට දේවල් පිළිබඳව කැමැත්ත ඇති වෙනවා. ඒක අකුසලයක් තමයි. හැබැයි අකුසලයක් වනාට ඒදේ බලවත් මට මක්නෙමේ. අභිද්්‍යා කියන මේ විෂම ලෝභය කියන මට්ටමේදී එක විෂම පරිහාරයට හේතුවක් බවට පත්වෙනවා. කායික සහමානසික වසයෙන් ගිහිල්ල වේතික්‍රමණයට ලක්වෙලා ලෝබසාගත කටයුතු සම්පාදනය කරන්නට ඒ හේතුවක් බවට පත් කරගන්නවා එක තමයි අභිද්්‍යා විසම ලෝබභහු කියලකිේ. විෂම ලෝබිහාගේ සභාවය තමයි ඒ වස්තු සම්පත්තාදී දේවල් පිළිබඳව විෂම ලෙස තන්හා කිරීමෙන් ඒ දේවල් රැස්කොට තබාගැනීම. ගේ විෂම ලෝභයාගේ ස්භාවේ තමයි ඒ තමන් තන්හා කරනදී රැකගැනීම සඳහා අනුන් නසන්නට අනුන් පෙලන්නට උත්සහවත්වීම ඒවගේම සස්ොරකම් කරමින් ඒ තමන්ට ඒ දේවල් තවදුරට තැස් කරගැනීම මෙන්න මෙයාදී දේවල් විෂම ලෝබෙහාගේ තියෙන ස්භාවේ. එතකොට කාමේවර්දවා හැසරීමමාආදී දේවල් පවා විෂම ලෝබෙහි නැතිනං අභිද්‍යාාවවෙහි තිබෙනආකාරයන් හැටියට අපිට හදුනාගන්නට පුළුවන් කමතියනවා. යම් සන්තාානයක අභිද්්‍යාව කියනදේ විශෂම ලෝබෙහ පැත්තට නැබුරු වෙන බවක් තියෙනවලං. ඒ පිළිබඳව හඳුනාගන්නා තැනැත්තාට පුළුවන් කම තියනවා අභිද්‍යාව දුරකරගැනීම සඳහා වෙහෙසෙන්නට වැෑයම් කරන්නට පුළුවන් කම තියෙනවා. එති මේ අභිද්‍යාව යම් තැනක යම් කෙනෙකුගේ මනස තුල තියෙනවනං පිණුතුනි මේ අභිද්්‍යහා මට්ටම අපායගාමී අකුසල මට්ටමක්. ඒක. ඒ හතුරගෙන යම් කායික වාචිසික ක්‍රියාකාරකම් පවත්වනවනං ඒ දේවල් මුල් කරගෙන කරම පත සකස්වීම පිට දකින්න පුළුවන් කමතියෙනවා. අබිද්‍යාව මුල් කරගැනීම තුළ සිද්ධවනේ කර්ම පතයන් හේතු කරගෙන දුගති විපාක ලබන්නට පුළුවන් කමතයනවා නැතිනම් දුදගති විපාකවලට උරුමකම් කියන්නෙක් බවට පත්වෙනවා. එනිසා අභිද්‍යා විසම ලෝබෙහ තමන්ගේ සිත තුළ හැසිරෙනවද පවතිනෝද කියන එක පිළිබඳව ම තේරුම් ගෙන තිබීම ඉතාම වැදගත්. ඉති සංකිලේසික ධර්මයන් හිතේ පවතින කෙලෙස් ධර්මයන්ම් පිළිබඳව තේරුම් ගැනීමේදී මේ අභිද්‍යා විසම ලෝබයහි පැවැත්ම පිළිබඳව අප තේරුම් අරගෙනේ පැවැත්මට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්නට උත්සාහවත්වීම පීජීවිතය තුළ පවත්වාගන්නට ඕනෙ. ඉට පස්සේ බ්‍යාපාදූ චිත්තා සුපක් කිලේසෝ ව්‍යාපාදය තරහව කියන එක සිතට තියෙන උපක් කිලේසයක්. එතට ව්‍යාපාදය කියලා කියන්නේ අපි යම් කිසි කෙනෙක් හෝ දෙයක් දේවල් පිළිබඳව අපි ඇති කරගන්නා වූ තරහා සහගත සිතට කියනවා ව්‍යාපාදය කියලා. එතවට ව්‍යාපාදය කියනකොට ඒ එක සාමාන්‍යයෙන් පටිගහයට වඩා බලවත්වගේපු මට්ටමක්. පටිගහ කියලා කියන්නේ. ගැටීම් සහගත බව හිත නොරස්නාකම කියලා කියන්නේ. අන්න එක තමයි පටිගහහි කිය. ඒ පටිහ යම් තනක වැඩිවසයෙන් ඇසුුවෙන්ට පටන්ගත්තුොත් නොරස්නාකම එ එන්නේට ඒක යොනිසෝ මනසිකාරයෙන් ප්‍රහණය කරන්න නැතුව අයෝනිසෝ මනසිකාරය තුළ ටිග නිමි තාසේවනය කළ හම ඒ පුද්ගලය හෝදේ පේන්න බැරි දෙයක් බවට පත්වෙනවා. එතකොට ඔබට නිරන්තරයෙන්ම තරහක් අමනාපයක් ඔබේ හිතතුළ ඒ දේවල් පිළිබඳව ැතිනන් ඒ පුද්ගලයෙන් පිළිබඳව ජනිතවීම සිද්ධ වෙනවා. ඒක තමයි ව්‍යාපාදය කියල කියන්න ව්‍යාපාදූ චිත්තා සූපක් කිලේසෝ. ව්‍යාපාදය කියන එක සිතේති පපදින උපක් කිලේස ධර්මයක් ඒක කෙනෙකුව වෙනස් කරන්නට බලපාන.ධ ප්‍රධානතම අකුසලයක් හැටියට අපිට හඳුනාගන්නට පුළුවන්කම තියනවා. එනිසා ඔබ ඔබේ හිත තුළ පරීක්ෂාකොට බලනකොට අභිද්‍යාව තියන්නට පුළුවන් කමක් නෑ වගේම ව්‍යාපාදයනමතිමේ විෂම ලෝභය ඔබේ මනස තුළ තියෙන්න්නට පුළුවන්කමක් ඇත්තෙත් නැතිවන්න ඕනේ. එනිසා තමන්ගේ හිත හොඳට බලන්න පටික නිමිත්තාදී දේවල් නැවත නැවත ඇසුරුවීමක් සමන්ගේ හිත කරනවාද. නුරෂ්නාකම දේවල් පුද්ගලයෝ කාරණ සිදුවීමාදී දේවල් මුල් කරගෙන ඔබේ හිතට යම් නුරුස්්නා බවක් ටිකින් ටික එකතු වෙනොම් කියෙක ඔබට හැඟෙනවාද තේරෙනවාද. අන්න ඔබ වහාම ප්‍රතිකර්ම කළයුතුයි මොකද ව්‍යාපාදය දක්වා බලවත්ව නැගෙන දෙයක් බවට පත්වෙනවා ව්‍යාපාදය කියලා කියනකොට එක නීවරණ දක්වා ප්‍රබලවුණ දෙයක්. වන ආවරණය කරන ධර්මයක්. එනිසා යම්කිසි කෙනෙකුගේ මනසුත්තුල ව්‍යාපාදය තියෙනවනම් හටගත්ත ව්‍යාපාදය තමන් එක එකට ඉන්නහ පිළිබඳව හෝවේවා නැතිනං දුරෙන් සිටිනය පිළිබඳව හෝවා ්‍යාපාද නිශ්‍රිත මනසක් නම් තියෙන්නේ. ඒකෙන මේ ධර්මය අවබෝධ කරනවා කියන එක එහ ඒකත්නො හැර කරන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. එනිසා ව්‍යාපාදය ඔබේ මනසුත්තුල ඇසුරු වෙනවනන් අන්නන්නේ කොබ තේරුන්ගන්න ටෝනේ. මම මේ පුද්ගලම් පිළිබඳව. ව්‍යාපාද සහිත මනසිං ඇසුර වෙනවා මෙබඳ පවතින මනසට ධර්මය අවශෝසනය වෙන්නේ නැහැ තමන්ගේ මනස තමයි මේ තුළලා අපිරි සුදු බවට පත්වෙල තියෙන්නේ කියන එක පිළිබඳව නැවත නැවත දකින්න ටඕනේ නවත නවතේ පිළිබඳව තේරුන්ගන්නට අවශ්‍යයි. වගේම කෝද් හෝචිත් අස් සුපක් කිලේස. ව්‍යාපාදය හා සමගාමීවම ක්‍රෝධ කරන බව. එකන්න නිතර නිතර කිපෙන සුළ බව. බොම ක්මනට නිතර නිතර තරහයනවා. සමහර වෙලාවකට අර නුරෂ්නා සහිත මනසක ඉදලා ව්‍යාපාදය තමන්ගේ මනස ආරෝඩ් කරගන්නකොට එකත් එක්ක මෙෙන සභාවයක් තමයි. හැම වෙලේම කිපෙන සුළු බව. දැන් කෙනෙක් පිළිබඳව නුරෂ්නාකමත් එක්ක ගිහිල්ල රහක් උපදිනවා. දැන් තරහක් ඇතිවෙන පුද්ගලයා දකින දකින පාරටමකද වෙන්නේ ඔබේ හිතේ තරහ ූපදිනෝයිකට කියන ක්‍රෝධ කරන කිය. න් ඒ පුද්ගල කතා කළක් වැරදි දැක්කත් වැරදිී හැරනත් වැරදි ඒ හැසිරෙන විදිහත් ඔබට පීඩා කරදෙනවා එක තමයි ක්‍රෝධය හිතියෙන ස්භාවයි. ඉතින් ක්‍රෝදයෙන් ගිභූත වනට ප්‍රස්ෙ මොක්වත් කරන්න පුළුවන්කමක් ඇත නෑ කුද්ධෝ කුත්තන් ජානාතති කුද්ධෝකුත්ක් පස්සති කියරනි කියන්නේ කිපුණ තැනැත්ත මොකක්වත් දැනගන්න නෑ හොඳ අරමනාද කියලා ඔහුට ඒක දකින්න පුළුවන් කමක් ඇත්තෙත් ෑ ඒ නිසා කිපීම ඇතිනම් ක්‍රෝධ කරන බව තරම් හොඳ දෙයක් තමන්ගේ මනස තුළ කරෝධය උපදින්නට හේතු තියෙනොද කියනෙක පිළිබඳවත් ඒ නිසා නුවනැති පුද්ගලයා සේ නිරන්තරයෙන්ම විමසා බැලියයුතුයි තමන්ගේ ම ශෝධනය කරගන්න කොට ට තමන්ගේ මනස පිළිබඳව මේ විදිහයට පුනරා වර්ජනයක් සිද්ධ කරන්නේ නැති කෙනෙකුට. නැවතනව තාවර්ජනා කල්ලා මෙිෙහි කරලා බලන්න නැති කෙනෙකුට කවදාවත්තේ කෙලෙසේ ප්‍රහණය කරන්නට පුළුවන් මක් නෑ එකයි නගන සූත්‍රයේ දැක්කපු කරණෙලි පැදිලි වනේ යම් කිසි කෙනෙක් තම ගෙහිතේ කෙලෙස් සංගන තියනකොට කෙලෙස් සංගන තියන බව දන්නේ නැත්තං ඒ පුද්ගලයා හීන පුද්ලෙක් මොක දුොහොට කවදාවත් ඒ කෙලෙසය දුරුකරගන්නට ප්‍රහණය කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ ඒ හිතුූ නිසයි පුද්ගලයා දුරුවල හීන පුද්ගලෙක් ැටට දැක්කවා. ඒවගේ උපනාහ පුද්ගලය උපනාහ කියල කියන්නේ යම් කිසි ආකාරයකින් බැඳ ගත්තාව කෙ වෛරයේ සහගත සිතුවෙලි තියෙනව නං අන්නේ බැඳගත්ත වූ සිතුවෙලි ඇති පුද්ගලයත් තමන්ගේ මනස තුල තියෙන ඒදේ හඳුනාගන්න ටෝන දැන්ඟල් ක්‍රෝධ කරනකොට මොකද වෙන්නේ. ක්‍රෝදේහිම තියන බලවත් බව නිසා එයාගේ මනසතුළ උපදිනවා බද්ධ වෛරේ කියනෙක් බැඳගත්ත වෛරයේ සහගත සිතුවෙලි. කෙනෙක් පුද්ගලයෙක් පසුපස්ස සමහර වෙලාවලට හබාගෙන ගිහිල්ල තරහැම පලිගන්නවස්ථා තියනේ තමයි බදධවෛරයේ තියන සභාවේ. ඒ පිළිවෙලින් යැන දෙයක්න කෙනෙ එක ගැටනවා ගැටනකොට ඒ පුද්ගලයා ගැන රහක් ඇතිවෙනවා තරහ ඇතිවන්න පටන්ගත්තහම දකින දකින හැම වෙලාවකදිීම නැවත නැවත හිත්තටඒ පුද්ගයා ගැන තරහ යිපදීම තියනවා අන්නේ තරහයිපදීම තියෙනකොට බැඳගත්ත වෛරයක් බවට පත්වෙනවා නිරන්තරෙන් අර පුද්ගලයා රිදවන්න ඒ පුද්ගලයා පහත්තට හෙලන්නට ඒ පුද්ගලයා ඉවත් කරන්නට එතකට අවශ්‍ය මනෝ භාහවයම් සකස්කිරීම සිද්ධ කරගන්නවා. බලන්නකු දේවදත්ත හාමුදුරුවන්ට ීත ද් ච්චිද හ යෙනවා දුට අන්න ඒගේ සභාවයකට පත්තෙනක තමයි උපනාහහි බව කියලා කියනන්නේ බද්ධ වෛරය කියන තැන. ඉතින් දේශය මහාසාවච්ජයි. දවේශය මහාසාවජ්ජයි කියලා කියන්නේ. බොහෝ උපද්‍රවගෙනල්ල දෙනවා ඒතුළින් රැස්සෙන කර්ම පතයන් ඉතාම බලවත් විපාකගෙන විද්‍යෙනවා පචානන්තරයකුසලයක්ම සිද්ධ වෙන්නේ දවේශය තුළ එනිසාත් දවේශයේ මහාසාවජ්ජයි. තමයි හිත තුළ පවතින කෙලෙස් ගැන කතා කරනකොට දවේශය කියන එක එහි තියෙන වර්ධන අවස්ථාව විදිහට මේ එක එක වචනයන් ඇතුලේ කතා කරන්නේ. ඊට පස්සේ තමන්ගේ හිතේ තියෙනවනම් මක්හ කියන ගය මක්හ කියල කියන්නේ ගුණ මකු බව ගුණ මකු බව කියලා කියන්නේ අනිකාගේ පවතින ගුණයක් පිළිබඳව හිතෙහි පිළිගන්නට තියනක් මැත්ත. හරවෙලාවට අනිත් පුද්ගලයාගේ හිතේ ගොඩා ගුණ තියනවා ගුණ විශේෂ දකින්න පුළුවන්කම තියනවා. ොට බොහෝ ගුණ විශේෂ දකින්න පුළුවන්කම තිබනට ඒ ගුණය නොදැක ඔහු ගතියන නගුණය කොච්චර සුලෝනක් නොගුණය හවා දැක්වීම සිද්ධ කරනවා. ඒ තමයි මක්හ ගතිය හිටයෙන ලක්ෂණය බවට පත්වෙෙන්නේ. ගුණේ පිළිබඳව දකින්නේ නැතුව. ගුණේ පිළිබඳව කතා කරන්නේ නැතුව නගුණය ඉසරහට අරගෙන්න්න නුගනය වරණා කරනවා ැතින නුගුණය හවා දක්වීම සිද්ධ කරනවා. ම කියන මේ ගත්ත යට අපි සාමාන්‍ය සිංහලෙන් පාවිචි කරන ගුණ මකු බව කියල. එකන ගුණය මකාදමනවා පවතින ගුණය ප්‍රකාශයට පත් කරන්නතු ඒ වහන. ඒක මකළදාන. නගුණන තියෙනවන්න නුගන ස්මතු කරල දක්වනවා. එනි සාපි බොහෝ වෙලාවට අනිකාගේ පවතින ගුණ පිළිබඳව කතා කරන්න පුරද නවා. සමාජයේ ගොඩක් විට නුගුණ කතා කළත් ගුණය කතා කරන්න නැහැ. ගුණය කතා කළත් හෙමීට ටික වෙලාවක් කතා කරනවා. හැබැයිදර ගුණය නුගුණය නිතර නිතර කතා කරන. බොහෝ වෙලා කතා කරනවා.ඒ තමයි මක්හ කියන මේ කෙලෙසේ තියන ස්භාවේ. ඉතින් ඔබත් බෞද්ධයෙක් විදිහට ඔබත් ධනමමාර්ගයක ගමන් කරන කෙනෙක් විදිහට ඔබේ මනුස පිළිබඳව නැවත ආවර්ජනා කරලා නැවත මොහුතක් කල්පනාකාරී වෙලා බලන්න ටඕනේ. ඔබේ හිත ඇතුළෙත් මක්හ කියන ගතිය ගුණමකු බව ටික ටික වැඩෙනොහඳ කියන එක පිළිබඳව විමසා බලන්න ටෝනි මක්හ කියන මේ ගුණමකු බව ටික ටික වැඩෙනවාවනම් මකක්ද කරන්න ඕනි. ඒ හඳුනාගෙන ප්‍රහාණී කිරීම සඳහා වැයම් කරන්න ටෝනි එහම ැ හඳුනාගන්න බැරිවුණොත් ඒදේ ප්‍රහාණය නොකිරීම නිසා ඔබ ගුණ ඇතින්ගේ ගුණ මකා දැමීම නිසාඒහේතුව බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා ගේ ආවරණීය ධර්මයක් බවට පත්වෙනවා ඔබේ මනස කවදාවත් ධර්මය ඇතුළෙන් පිරිසිදු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ ගොඩක් පෙලාවට බොහෝ දෙනකුට නිර්වාණය සාධනය කරගන්නට සාක්ෂාත් කරන්නට නොහැකි වෙන්නේ වෙනයම් අඩුවක් නිසා නෙමේ තමන්ගේ මනසුතුල තියෙන. කෙලෙස් ධර්මයන් පිළිබඳව හදුනාගැනීමට තිබෙන අප හොසත් බව නිසා. එනිසා තමයි අපේ හිතේ තියන කෙසයන්. හඳුනා ගැනීම කියන එක නිවැරදිව සිද්ධ කළ යුතු වෙන්නේ. ඒවගේම කෙනෙක් හිස්වචන කියමින් කටයුතු කරනවා න අන්න ඒ පුද්ගලයා පලාස පුද්ගලයා එත් තමන්ගේ හිත සංමර කරගන්නට අපොහොසත්වන පුද්ගලෙක් එක කියන්නේ තමන් ගන්නන තමන්ගේ හිතේ උපදින කෙලේසියන් ඔහු නිරන්තරේම හිස්වච්චන භාවිත කරමින් තමන්ගේ හිත අයහපතෙහි යොදාගන්නව අන්නන්නේ පුද්ගලයක්ගේ එබඳ මනෝභාවය ඔහ හඳුනාගෙන එක දුර කළ යුතු වෙන මේ කියන ලක්ෂණ ඔබේ මනස තුල තියෙනවන්ද කියනක පිබඳව හොඳින් කල්පනාං කල බලන්නටොන් නිකං ඉන්න වෙලාට ඔ හිස් වචනතා කර හේ ඉන්න පුරද්වෙලා තියෙනවනන් එක ච්චර හොඳ මනෝභාවයක් නෙවේ මානසි මට්ටමක් නෙමේඒ උපක්කිලෙස බවත් එක්. ඔබේ හිතට ඔබ ධර්මය අවශෝෂණය කරගන්න කියන එක වෙන්න නෑ ධර්මය අවශෝෂණය ව මක් නෑ කියන්න එකන්න නිවන්දක් ඉන්නහැ කියන එක ඉරි එක බොහොන් සරල දෙයක් නෙවේ එක තියෙන භයානකම දෙයක්ඒ නිසා පලාස බව කියන එකත් ඉච්චන හොඳ දෙයක් නෙමෙ ඉටබස ස්සාාව. ඒර්ෂ්‍යයාව කියන එක. යම් කිසි කෙනෙකු ගෙ සිතෙහි. ඒර්ෂ්‍යාව කියන දේ තියෙනවා නම්. ඒ ඉරි පවතිනකොට ඔහුගේ මනසගොයි වෙලාවකවත් නිවැරදි ආකාරයට ධර්මයයක් තුළ හික්මෝ ගන්නට පුළුවන් කම ලැබෙන්නේ. නෑ ති ඊර්ෂ්‍යාව කියනදේ. පරසම්පත් පිළිබඳව තියෙන. තමන්ගේ හිතේ නුරුස්නා සාහගත බව. අනුන්ගේ සම්පත්තිය හිදී අනුන්ගේ සම්පත්තිය පිළිබඳව හිතේ ඒක පිළිගන්න අකමැති. ඒ පිිබඳව තමන්ගේ හිට පිළිගන්න අකමැති බව නිසා ඒගැන නොයෙක් වචන කතා කරනවා නොයෙක් දේවල් කියනවා එම නැතිනම් බැල්මෙන් හරි බලනවා එක නුරස්නාවේදිහට සවාහරිට කෙනෙකුගේ රූපය හැඩේ ලස්සන නිසා වෙන්න පුළුවන් කෙනෙකුගේ කටහන පිළිබඳව වෙන්න පුළුවන් දියුණුවවෙන්න පුළුවන් කෙනෙකුගේ දනදාහන්නේ සම්පත්තියෙන් නිසාවෙන්න පුළුවන්. තව කෙනකුගේ ප්‍රඥාව නිසාවෙන්න පුළුවන් මේ ඕනම දෙයක් නිසාෙනෙ තවකුට ඊර සයා කරන්නට පුළුවන් කමතියනවා.ඉති ඔොහුගේ සම්පත්තිය පිළිබඳව නොරස්නා වක් තව කෙනෙකුගේ තියනෙන එබඳු සම්පත්තියෙන් පිළිබඳව තමන්ගේෙහිත පිළිගන්නේ නැති බවක් තමන්ට හැගෙනවන පිනතු ෙහන ගබම දරන්න . එන තරු ගන්න ඕන හිත වැඩ කරන දිහිච්චර ොද. ම නිවන්දකින්න දැන් නොසුදුස්සේ. මගේ හිතේක උප දිනව කියල කියන්න මේ ගතිය මම නිවන්දකින්න නොසුදුස්සෙක් මම ඉතාමික්මනින් වහාම මේ සිත පිළිසකරගත යුතු සිත සංවරයට පත්කරගත යුතුයි කියන එක පිළිබඳව නිරන්තරයෙන්ම කල්පනා කල්ලා බලන්න තවශ්‍යයි. එනිසා ඒ ඊර්ෂ්‍යාව කියන එකත් අප දුරු කළ යුතු කෙලෙසයක්. ඒවගේ මච්චරය ඊර්සියාවත් එක් මෙනදේ තමයි මච්චරියේ චර කියලා කියන්නේ මසරු බව කියන එක. එතුට තම සම්පත් පිළිබඳව තියෙන මසරු බව තමන්ගේ සම්පත්වය තව කෙනෙකුට දීමට ඇති අකමැත්ත සහ වෙන කෙනෙකු පරිභෝජනය කිරීමහිදී. ඒ පිළිබඳුව තිබෙන නුරස්නාගත්ත බව එකට කියනවා මච්චරිය කියලා ඇති මසුරු බව කියන එකත් තමන් ගිහිතය උපදින කෙලෙස් ධර්මයක්. එතු ඊට පාස්ස අනිත්්‍ය එක තමයි මායාාව එකන නැතිදේ මවා පෑම්. මායාාව කියනෙකත් කෙරෙසයක් මායාව යම් තැනක තියෙනවාන ඒ පුද්ගලයට මායාාව තියනකං නිර්වාණය අවබෝධ කරනවා කියෙනෙ එක කරන්න පුළුවන්කමක් නෑ. නැතිදේ මවාදක්වන ගුණේ යම් තැන නොගුණේ යම් කෙනෙකු සතුව තියෙනවනං. ඒ මායා සහිත පුද්ගලයා ධර්මාභි සමය සිද්ධ කරනවා කියෙනෙක වෙන්නේ ෑ එවගේම සාර්හෙය එකන්නේ කපටිකම කෙනෙකු ගෙහිතේ සටකපටකම තියන න ඒ පුද්ගලයටත් නිවන්දකින්න පුුවන් කමක් ඇත්. නැහැ එතකොට එවගේ තම්බ හිතේ තද ගතිය තියෙනවානම් මම හිතුවත් හිතුවා කිව්වත් කිව්වා මෙන්න මේ මෙහෙමම තමයි කියලා අධර්මය තුළත් ඔහුගේම් තද ගතියක් තියෙනවා නං ගන්නේ තද්ධ ගතියට කියවා මානය තුළින් ආදී දවල් වලින් පවාමේ හිතේ යම් තද සභාවයක් පිහිටිනවා නම් ඒ සභාවයට කියනවා කෙලේසයක් ඒ කෙලෙසේ පවතින කංවඔහුට නිර්වාණය අවබෝධ කරනවා කියනෙක වෙන්නේ එවගේම මානය කියලා කියනවා හිතේ තියෙන ඒ හීන සේය සදිසාධී වසයෙන් තියෙන ඒ හිතේ තියෙන මැනීමට එහමත් නැතිනම් මාන සහගත ස්භාවයට. මෙන්න මේ වගේ ගතිලක්ෂණ ඔබේ හිත ආවරණය කරලා තියෙනවා නම් මෙන්න මේ කෙලෙසයක්න් හඳුනාගන්නට පුළුවන් ලක්ෂණයක් අනිවාරයම ඔබ සතුව තියෙන්න්න ටෝනි. එතවට මේ කෙලෙසයා හඳුනාගන්නා බවක් ඔබ සතුව නැත්තං හරියට පඩුපෝවන වස්ත්‍රයක් මළගහිත පඩුපව පවස්ත්‍රයක් අපිරි සුදුවීම නිසා ස්ත්‍රෙහි අපිසිදුවීම නිසා බබලන්නේ නැද්ද ඒක තවදුරට දුරුවර්ණවීමක් පමණක් වෙනවද. අන්නේ වගේ නිවන් දකින්නට ධර්මමාර්ගයකට එනු සාහවත් වනත් ඒ කෙලේසය හඳුනා නොගන්නාකම නිසායික ප්‍රාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නෑ වෙහෙසක් පමණක් මහුටිතුරුවෙනවා. හැබැයි කෙලේසය හඳුනාගත් හම තමන්ගේ මනස්තුල එහෙම කලෙසයක් තියනවා කියල තේරුන් අරගෙනඉන්න කොට රු ගන්න ෙනාට ටිකෙන්ටික ටිකෙන්ටික කෙලෙසේ දුරු කර ගැනීම සඳහා වෑයම් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වෑයම් කිරීම නිසා ඔහුගේ හිත යම් කිසි අවස්ථාවකඒ කෙලෙස් ධර්මයන්ගේ මුදවාගන්නට පුළුවන්කමතියෙනවා. පිනතුනි මේ සියලු කෙලේසයන්ට මූලේ බවට පත්වෙෙන්නේ අවිද්‍යාව නැමති ප්‍රධාන මූලක් කෙලේසයෙන්. එදකට දැම මේ එකින් එකට එකින් එකට දුරුකරගන්නට උත්සාහවත්්‍යෙන එක, මොන තරම් ආයාස කර දෙයක්ද කියලා ඔබට හිතෙන්න්නට පුළුවන්. හැබැයි අපිට මේ එකින් එකට එකින් එකට මේේදේවල් දුර කරගන්නවා කියන එකට යන්න නැතුව අපි එක දෙයක් දුරු කරගන්න පුළුවන්න්නන් මේ සියලු කෙේසියන් දුර කරගන්න පුළුවන් කමතියනවොම හද අපි දුරගන්නට ඕන එකමදේ. අවිද්‍යාව කියන මේේදේ දුරරගන්න පුළුවන් එක තමයි සියල්ල දුරු කලා බවට පත්තින ොකඒක මුල් කරගෙන තමයි මුලක් කෙලෙසිය පදනම් කරගෙන තමයි අනික් කෙලෙස් ධර්මටි. හිටාසිටීම සිද්ධවෙ. අ එකතෙරුන් වහන්සේෙනම වෙන සම්බන්ධෝ භික්ෂන් වහසේලා උගන්නන කොට මේකත් රකින්න මේකත් රකින්න මේකත් රකිින් ඕන කියලා කියනගොට මේ හාමුදුරුවන්ට එ පාම වෙනවා කීක් දේවල් රකිින් ඕනද කියලා. අන්ති ව සවර ල්ල යන්න හදනවා ඔක්කොම රකින්න ට බෑ අරකත් රකින්න කියවා මේ කත් රකින්න කියනවා මේ රකරකින්න බැෑ කියලා. තින් බදුරජාණන් වහන්සේ ලගට එකන්ගේ ආව භාගතන් වහසේ හනෝ භික්ෂණ වහන්සේගේ. ඔබ ඔක් කොමරකිින් ඕන ඔබට එකක් රකින්න පුළුවන්න. ස්වාමනිමට එකක් රකින්න පුළුවන්. එනම් ඔබ හිතරකින්නකෝ. උදුදරජාණන් වහන්සේ ගොඩක් සිික්ෂා පදරකින්න දෙන්න තු හිත රකින්න කියලා අප පදෙස්තෙනවා. එතුවට හිත රැක ගන්න සාවත්්‍යනකට වහන්සේ අරිහත් පලේ සාක්ෂා කරගන්නවා. දෙන් අපිට මේ ඔක්ොම කෙස් ධර්ම දුරු කරේ එක එක දුරන්න ඕනෙද කෙ හිතරන්න වශ්‍යනහැ ඔබේ එකක් දුර කරගන්නක ොකද දුර කරගන්න ඕනේ. අවිද්‍යාව දුරු කරගනීම සඳහා මාර්ග වඩන්නකෝ. උත්සාහවත්වෙන්නනකෝ. එතොට මේ කෙස් ධර්මයන් ප්‍රහණය කරගන්න පුළුවන්කම තිය ොකද මේ කෙලෙස් ඔක්කොම පවතින්නේ මූලක් කිෙලෙසියන් නිසා එහන ඔබේ ඉෙල් හැයි තේරුම්ගන්නඕන ඔබේ මනසතුල තියෙ දරුවලතාව මොනාද කියනෙක. එත ගොට න අඩුවනවාද කියවත් ඔබට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ඒ ඔබට හැමවෙලාවකදිම තමන්ගේ මනස පිළිබඳව නිවැරදි තක්සේරුවක් තියෙන් ඕොනෙක මේ අපි අනුන්ට පෙන්න්න හදනයක් නෙවෙේනි? නිසා තමන් තේරුම් අරගෙනන්න ඕනේ තමන්ගේ හිතේ තියන ඒ යතා ස්වරූපයමොහද කියනක මගේ හිතේවෙන්න මේගේ කෙලෙස්මට්තන් තියෙනවා මේ විදිහට මේවා උපදිනවා මේක මම දුරු කරගන්න ඕන නේද කියනසේ සිත නිරන්තරේම ඔබ තුළ තියෙන්න්න ටෝනෙ. එක තමයි කෙසය හඳුනා ගැනීම හිතයෙන වැදගත් කම එකයි ඔබේ හිතේ කෙලෙස තිබනත් කෙලෙස් සංගන තිබනත් ඔබ ශ්‍රේෂ්ටේක් බවට පත් වෙනවා කෙලෙස් සංගන ඇති බව තේරුම් අරගෙනන්නවා. කෙලෙස් ධර්ම කොච්චර දුරට නැතුනත් ඔබ කෙලේසය නෑ කියේලග එකක් දන්න නැත්තං ඒත් ඔබ ශ්‍රෂ්ටක් කියල කියා නෙනෑැ.ඒට හේතුව තමයි අපපහෝ කෙලෙස්සුපදින පැත්ත ඇසු කරන්න හේතු තියෙන නිසා. ඉතින් එහහින්ද කෙලෙේ තියන බව තේරුම් ගන්න ඔබේ මනසුත්තුල පවත්තින කෙස් ධර්ම. එවත් තේරුම් අරගෙන කෙලේසේ ප්‍රහාණය කිරීම සඳහා නැවත නැවත උත්සාහවත්වීම සිද්ධ කරන්න. සිද්ෙනට සිද් කරන්න යන කොට ඔබටර එක් කෙලේ සේට වෙන වෙනමු සහවත්ව වෙනවට වඩ ඔබට පුළුවන්කම තියනවා ප්‍රයෝගික ක්‍රියා පිළි වෙතක් විදි හට අවිද්‍යා ප්‍රහාණය සඳහා සාහාවත්යෙන්. ඉතිං අවිද්‍යා ප්‍රහාණය සඳහා උසාාවත් වොට ඔබට තියෙනවා මේ රූපාදී ධර්මයන්ගේ නැතිනන්දුු කාර්ය සත්්‍යයහි පිරිසිදදකිීමම කර ඔබේ මනස අරගෙනයන්. ගැන සංකත ධර්මයන්ගේ සංකත සභාව පිළබඳ තේරුම් ගන්න පුළුවන්කම තියන. ඒතු නිසා හටගත්ත ධර්මයෝ හතු නැතිවෙන කොට නැතිවෙලයනවා කියන මේ සංකත දුක් ලක්ෂණය ඔ බවබෝධ කරගන්නවා නං. ඒක තමයි දුක්කේ ඥානන් කියලා කියන්නේ දුක පිළිබඳව තිබෙන ප්‍රඥාව කියල කියන්නේ. එතට දුකාරය සත්‍ය පිබඳ ඔබට ප්‍රඥාවක්තේනවාව ඔබ දන්නවා දුක්කම උපදදිනවා දුකම පවතිනවා දුකම නිරුද්ද වෙනවා කියන. එතකට ඒ දුක්කෝ ධර්මයන් පිළිබඳව ඔබ යම් විදිහැකින්. මේ අම්ම මේ තාත්ත මේ දරුව මේ ගෙවල් දොරුවල් මේ වටින දේවල් මේ නොවටින දේවලාදී ලෙස දකිනවන්නන්ඒ දකිනක බොරුවක් කියෙක බට තේරුගන්න පුලුවන්කම තියනවා. එනිසා ඔබට දුක්කෝ ධර්මයන් දුක්කෝ ධර්මයන් හෙටේට මහඳුනාගෙන. එ දුක්කෝ ධර්මයන් ප්‍රහණය කරන්නට පුළුවන්ගන ආකාරය පිළිබඳව. ඔබ මනස නැබුරු කරන්නට ඔන්. දැන් ඔබට අර කියපු අකුසල් උපදින්නේ අිද්‍යා විසමල ෝඔබහය උපදින්නේ ව්‍යාපාදය උපදින්නේ ඒවගේ. ෝදය උපදදින්නේ උපනාහය උපදින්නේ මේ මක්ක පලාසාදී දේවල් උපදින්නේ ඊරිසියාව මච්චරයාදී දේවල් උපදින්නේ මේ කෙලෙස් ධර්ම සියල්ලක්ම උපදිනවනං උපදින්නේ මනනාමුල් කරගෙනද අවිද්‍යාව මුල් කරගෙන මොකක් දවිද්‍යාව චතුරාරි සත්ත්‍ය ධර්මය පිළිබඳව දන්නන්නේනෑ. ඒ නොදන්න කමන් නිසා ඔබට අර බාහිර දුක්කූ ධර්මයක් හම්බෙනෝ සත්ත්‍යයෝ පුද්ගලයෝ වටිනො වටි දේවල් හැටියට හම්බව. ඒටගේ ප්‍රතිඵලයේ තමයි ඔබට අරවිදිහ අකුසල ධර්ම රශයයක් ගොඩ්ඩගා තිබී. ඉතිං ඔබ යතාාස්වරූපය පිළිබඳ දුක්ක ව ධර්මයන්ගේ දුක්කු ස්වභාවය පිළිබඳ දුකාරය සත්‍යය පිරිස දකිනවානක් ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වන බව එදකොට ඔබට පේනවා එබඳු හටගෙන නිරුද්ධ වන ධර්මයයක් මනස ඇසුරු කරන කොට නේ දක කෙනෙක් විදිහට පේනි. එනන්ගේ කෙනෙක් විදිහට පේනකම යථාර්ථවත් වූ දෙයක් නෙමෙයි ඒක අපි දැනගෙනම මනසිං උපද්ධ ගන්න තැනට පත්කරගන්න ඕනේ දෙයක් හැටියට ඔබට තේරුම්ගන්නපුලුවන්කම තියෙන වන්නං ඉට ඔබට සත්ව පුද්ගල භාවය වටිනනව වටින ේවල් කියලා ලෝකය සුරු කරවා කියන ගතිය ටිකෙන්ටික දුරුවෙන්ට පටන්ගන්න ඒටික ටිගටික දුරුවවා කියලා කියන්නේ අ කතාකරපු සියලු කෙලෙස්සීමාවන් ටිකෙන්ටික ටිකෙන්ටි අඩුවෙන්ටගන්නවා කියෙනෙක්. හැබැ එහෙම දුරු කරගන්නවා ගැනීමක් අපේ සිතේ නෑ කියලා කියන්නේ අර කෙලෙස් ධර්මයන් අපි නොදැනීම පවතිනවා කියෙන. එඉද බුදුරජාණන් වහන්සේ අපිට ශාසන ධර්මය තුළ පෙන්නල දෙන්න අපෙන් වැරදිවෙන්නන්නේෑ මම කාටවත් වැරැදිි කරන්න ඇතුව පාඩුවේ ජීවත් වෙන කෙනෙක් එහමනැතිනම් මි පුළුවන් වෙලාවට පිනත් දහමක් කරෙන හැබැයි කොයි ලාලක්කොත් අකුසල් කරන්න තු ජීවත්වයනවා මේ තත්වේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට ඊට වඩායි හාට යන්න තියෙන දර්ශනයක් පෙන්ව. ඒ දර්ශනය හැම වෙලාවකදම තමන් ගිහිතේ තියන අකුසලය තරුන් අරගෙන ඒ අකුසලය උත්පාදනය නොවන තැනට එක උපදින්න තියෙන හේතු ටික දුර කරන තැනට අපිට මඟ පෙන්නුවයි. එදොඩ සියලු අක්කුසලයන්ට පදනම බව පත්තෙන්න පින්නතුන දුක්කේ අඥ්‍යාන බව දුක පිළිබඳව දන්නේ නැතිකම. ඉතින් දුක පිළිබඳව දන්නකම උපද්ධ ගත්තනං අපිට ඒ සියලු අකුසලයන්ගේ අනුත්පාදය ප්‍රාණය තමයි එතනද සිද්ධ වෙන්නස්. සියලු අකුසල් සමුදේ පාක්ෂිකයි ඒ සමුදේ පාක්ෂික සියලු අකුසල් අපිට ප්‍රාණයෙන් කරන්නට පුළුවන් කමතියනවා. එහනම් අපි අවිද්‍යා ප්‍රාණයේ සඳහා වැෑයම් කරන්න ටඕනේ. එකැන දුකාරය සත්‍යය පිරිසිද දකින තැනට අපි ෑයම් කරන්න ටෝනේ. ඒ සඳහා ඔබ සිහිය පවත්වනොට ඔබ සිහිය පැවැත්වය යුත්තේ වෙන කොහෙටවත් නෙමේ ඇස කණනාසේ දිවශරීරය මනස්ස කියන ආයතන ධර්මයන් පිළිබඳව ඔබට නිවැරදිව සිහිය පවත්වන්නට බොලුවන්නං. ඒ ආයතන ධර්මයන් පිළිබඳව නැත නැවත පවත්වන සිහිය ඔබ මේ ධර්මමාර්ගය තුළ ඉදිරියට අරගෙනයයි. එතකොට ආතන ධර්මයන් පිළිබඳව නිරජව පවත්වන සිහිය ඇතුළේ හිතට ඇස රූප චක්කු විඤඥාණදී දේවල් ඇසුර නොන විදිහට පත්වෙනවනං එහි තියෙන සංකත ස්භාවය ඔබට තේරෙනවනක්. ඒ දේවල් මනස සමාකරගෙන පවතින්නේ නැත්තං. මනසතියන අදැකීම ඇහැත්තේ රප පත්තේ චකු විඤඥානය පැත්තේ නැත් ං. බ ඒ ධර්මයන්ගේනි ෝධහය සාක්ෂාත්වෙනවනං ලෝකයේ පිළිබඳව නිමිති රහිතව ඔබට පිරිනිිවෙන්නට පුළුවන් මනසක් සකස් කරගන්නට පුළුවන්කම තියනවා. ඉතිං අර කෙලෙස් ධර්මයන් ප්‍රාණය කිරීම ගැන කවර කතාවක්ද. ඒ දර්ශනයේ නැවතනව ඔබේ මනුසු තුළ භාවිතරනකොට ටිකෙන්න්ටික ිකෙටික නිරායාසේම ඔබේ මනුස ඒ ධර්ම මාර්ගේ තුළ පිහිටා සිටින මට්ටමට පත්වෙනවා ඒවගේ මඔබට ඒ තුළ නිවෙන්න පුළුවන් කම ලැබෙනවා. එනිසා. අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගන්නට අවශ්‍යයි කොහොමද නිවෙන්නේ කොහොමද මේ මගේ යන්නේ කෝමද ඔබේජීවිතය මේ අවිද්‍යා ප්‍රහාණය සඳහා යොදාගන්නේ කියන එක පිළිබඳව උපප්‍රමාදීව නැවත නැවත කල්පනා කරන්නට අවශ්‍යයි. ඉතින් මේ ධර්මය අතහරගන්න ටපා මේ ලැබුණු අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයට අරගෙන ඒ ඔබේ හිතේ පවතින කෙලෙස් තරම හඳුනාගන්න. අපි කතා කරපු නා ිකඔස්සේ ඔබට තියෙන මෝලිකම ගන්නට තියන සාරංශය තමයි, මූලි ලෙසම හිටේ පවතින කෙස් ධර්මටික හඳනාගන්න තමන්ගේෙහිතේ වැඩිපුර ඇතිව වෙන වැඩෙන කෙස් පිබඳ හුනාගන්න. ඒදේවල් හඳුනාගෙන ඒදේවල් ඉස්මතුව පෙනෙන අවස්ථා තීරණය කරගෙන මේදේවල් නූපදින තැනට මම පත්කරන්න ටෝනිනේද කියන තැනින් ඔබ වැෑයම් කරන්න පටන්ගන්න. ඒක වෑයම් කරන්න පටන්ගන්නකොට සත්ව පුද්ගල භාවේ දුරරන අවිද්‍යා ප්‍රහණය සඳහා නැවත නැවත තමන්ගේ මනස භාවිත කිරීම කියන තැනින් මේ කටයුත් ආරම්භ කරන්න. ඒ දර්ශනය උපයෝගී කරගෙන අවිද්‍යා ප්‍රහණය සඳහා ඔබ උත්සාහවත්වෙනකොට පිනතුන ඔබට පුළුවන් කම ලැබෙනවා අරා අකුසල්න උපදිනතත්වට පත්වන්න. එක පාර විපස්සනනා ගැඹුරු දර්ශනයක් ළඟට ඔබට මනස පත් කරගන්න පුළුවන්කමක් ලැබේ නැත්තං අන්න එවිට ඔබට පුළුවන් කමතියවා. සති පට්ානේ ඇතුළ ඔබේ මනුස භාවිත කරන්න. සතර සති පට්හානේ ඇතුළ මනුස භාවිත වෙනවා කියල කියන්නෙම පින්නතුන, අර අකුසල පාක්ෂික ධර්මවලට ඔබේ මනස ඉඩ තියන්න්නි නෑ කියන එක. ඒක ිගෙන්ටි ඔබේ මනුස ඇත්වනවා පිරිසුදු භහමිය කරව ටිෙන්ටික ංවෙනවා කියන එක තමයි සති පට්හානේ තු ලොබේ මනසු දියුණු කරනවා කියනකින් කියවන්නේ. එතුක ඔබට පුළුවන් කමතින සත් පුද්ගල භාාවයෙන් යප්තතු ඇසු කරන මේේ කකාය මේ රූපේ පිරිසිඳ දකින විදිහට නැත නැවත බේ මනසවත්වන්නට පුළුවන් කම තියනවා. එතකොට දෙතිස්කුණුපොකොට් හස වසයෙන් වෙන්න පුළුවන් විශේෂයෙන් දහතු මනසිකාර වසයෙන් ඊට පස්සේ ඉරියව පැවැත්මද මේ සත්ව පුද්ගල භාවේ දුරුවෙන දිහට මනස පැවත්වීම ඇතුළත ඔබට පුළුවන්කම තියෙනවා අර කෙලෙස් ධර්මයන් ටිකෙන්ටික ටිකෙන්ටිග තුනී බවට පත් කරල දුර කල්ලදාන්න. අරගැඹුරු විපස්සනාවට මාර්ගගේ සකස් කරෙනවා නිකම්ම සතර සති පට්ටානෙහි මනස භාවිත කිරීම ඇතුළේ. නිසා ඔබට මේ ධර්මය නිවන සාක්ෂාත් කරන්න අවශ්‍යනා. මේ කෙරෙස් ධර්මයයක්න් ප්‍රහණය කරන්න අවශ්‍යනං කළ යුතු වෙන්න වෙනමොක්වත්න මේේ කරුණු දෙකයි ප්‍රධාන වසයහ ට කරන්න දේකට කතා කරන්නේ. සතිපත්්හනයක හිතවඩන්න විද් පස්සනාව පැත්තෙන් අවිද්‍යා ප්‍රහණය සඳහනැවත නැවතුවෑයම් කරන්න. සතිපත්්්‍රහනයක හිත වඩමින් විපස්සනාව තුළ, අවිද්‍යා ප්‍රහණය සඳහා ඔබේ මනුස භාවිත කිරීම තුළ. අර අකුසල් නපදින තත්ත්වයට පත්කරන්නට ඔබට නිරන්තරේ නිරායාසේම පුළුවන්කම ලැබෙනවා. ඉතිං ඒ සඳහා අප්‍රමාදීව කටයුතු සිද්ධ කරන්නටයි කියලා ඔබට බොහෝම කල්ල යනමිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතිං කල්පනා කරගන්න සද්ධර්මස්ශ්‍රවනය කල්ල යොනිසෝ මන සිකාරයේ පවත්තල හැම දෙනාම වටිනා කුසලයක් සිද්ධ කරගන්නටේ දුනි මේ සියලු කුසල ධර්මයක්න් අපි අනමෝදන් කළ යුතුයට අනමෝදන් කරමු. අප ටාර්තහෙන් ධර්මයෙන් අනු සාසනනා කරන අපේ ධර්මාචාරය අවසරයි මාං කඩවල සුදස්සන සාමෙන්න් වහන්සේට අවසරයි මං කටඩවල නදරත්තන සාමෙන්න් වහන්සේට සාමන් වහන්සේල දනටම. උතුම් නිවනිින් සැනසීම පිනිිස මේසීලු කුසලයෝ හේතුප නිශ්‍රේවේ වා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම මේසිලු කුස ධර්මයයක්න් අපි දෙවියන්ටත් අනු ෝදංක කරම. දෙවියෝ තතුටින් සාධ නනාදයෙන් මේප පින් අන ෝදංග නු ලබත්වා වියන්ටත් ේපිින්. තුම් නිවනිින් සැනසීම පිණසම හේතු පිනිස්ශ්‍රේම වේවා කියලා සාධහෝ කියල දෙවියන් තත්පින් අනමෝදං කරන්න. එවගේ අද ධර්මදේශනාවෙහි දායකත්වේ ගෙන කටයුතු කරන්න පින්නතුන් බවට පත්තෙන්නේ බෙල්ජමේ බලසර්ස් නෝර පදිංචි ප්‍රේමා එකනායක මහත්මය තිං එතුම මේ බලාපොරොත්තුව වෙනවා මිය පරලෝගගේ ඥාතීන්ට පුුණ අනෝදනා කරන්නට එ ජයසේකර මෑණියන්ට පුුණ්‍ය අනෝදනා කරන්නට. EJ. ඩොන් කරෝලිස් පියතුමානන්ට පුුණ්ඥානමෝදනා කරන්නට W.සිල් අල් සොයිසා ස්වාමියයාන්ට පුුණ්්‍යාන මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එම පරලෝගේ පින්නත් පිරිසඇතුළු ඔබ සෑම සිලු දෙදනා නමින්ම යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුව සිටී නම් මේ උතුම් ධර්මදාානමිය කුසලය එමියගේ සියලූම ඥාතයෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදංගුණු ලබත්වා. ඒ ති දග සිට නන් දුකින් අතමිදේවා සැපග සිට නම්ේ සැපතවතුවත් වඩා ර්ධනය කරගෙන උතුම් නිවනිින් සැනසීම පිනිසම ඒ සියලු ඥාතිවර්ගයාටම මේ කුසලය හේත් උපනිස්ශ්‍රේමවේවා කියල සාධහෝ කියල පිං අනුමෝදං කරමු. ඒවගේ මද ධර්මදේශනාව හි දායකත්වය ගෙන කටයේතු කරන බෙල් ගිය මේ බ්‍රසර්ස් නෝර පදිංචි ප්‍රේමා එකනායක මහත්මේ තත් ඒ පවුලෙ අනිෙකුත් සෑම සිලුදිනාටත් ඒවගේම. සිල්ු ලකත්්‍යයාටත් ධර්මශ්‍රවනයක ලොබ සෑම සිලු දෙනාටත් මේ කුසලය නිදුප්නීරෝගේී සොපත් බවචිරජීවන සම්පත්තිය කායික මානසික සැනසිල්ල උදාකරගෙන අමා මහනිවනිින් සැනසීම පිණිසම හේ තුඋපනිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනමෝදන්වන්න හැම දෙනාටම තෙරුවන් සරණයි.